COVID-19 වෛරසය ආසාදනය වී මෙරට සිදු වූ තවත් මරණ දෙකක් පිළිබඳව ඊයේ රාත්‍රියේදී වාර්තා වුණා. එලෙස මියගිය පුද්ගලයින් අතරට කොළඹ දෙක ප්‍රදේශයේ පදිංචි 66 හැවිරිදි කාන්තාවක්ද ඇතුළත්. ඇය COVID-19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු කොළඹ ජාතික රෝහලේ සිට හෝමාගම මූලික රෝහල වෙත මාරු කර එවා ඇති අතර එම රෝහලේදී ඊයේ දින මිය ගොස් තිබෙනවා. මරණයට හේතු ලෙස දැක්වෙන්නේ COVID-19 හේතුවෙන් ඇති වූ හෘද වස්තුවේ ආසාදනයක්. එසේම වැලිගම ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි කාන්තාවක්ද මිය ගොස් තිබෙනවා. ඇය ඩුබායි සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානයේ සිට හෝමාගම මූලික රෝහල වෙත මාරු කර එවා ඇති අතර එම රෝහලේ දැඩි සත්කාර ඒකකීය ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ දින මිය ගොස් ඇත්තේ. ඇගේ මරණයට හේතු ලෙස දැක්වෙන්නේ වකුගඩු රෝගී තත්ත්වයේ උත්සන්න වීම හා COVID නියුමෝනියා තත්ත්වයයි. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 146 දක්වා ඉහළ ගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. COVID-19 වෛරසය ආසාදනය වූ නව රෝගීන් 538 දෙනෙකු පිළිබඳව ඊයේ දින තහවුරු වුණා. ඉන් පුද්ගලයන් 69 දෙනෙකු විදේශයන්හි සිට පැමිණි පුද්ගලයන් වන අතර පුද්ගලයන් 469 දෙනෙකු දේශීයව හඳුනාගත් ආසාදිතයින් බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ. ඊයේ දින දේශීයව හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් අතුරින් 304 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 38ක් හා ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 28 දෙනෙකු ඊයේ දින වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් අතරට ඇතුළත්. ඒ අනුව මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොවිඩ් පොකුරේ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 26981ක් දක්වා ඉහළ ගොස් ඇති අතර මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාවද 30612 දක්වා ඉහළ ගොස් තිබෙනවා. සීතාවක අපනයන කර්මාන්තපුරයේ සේවකීන් 4 දෙනෙකුටද COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. හංවැල්ල නිරිපොළ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුද COVID ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමත් සමග ඔහුගේ සමීපතම ආශ්‍රිතයින් නිරෝධායනය සඳහා යොමු කිරීමටයි සෞඛ්‍ය අංශ කටයුතු කළේ. කොවිඩ් ආසාදනය වූ රෝගියෙකු හමුවීම හේතුවෙන් කෑගල් ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික රෝහලක් වසා දැමීමට සෞඛ්‍ය අංශ ඊයේ දින කටයුතු කළ අතර ඒ කාර්ය මණ්ඩලය නිරෝධායනය සඳහා යොමු කෙරුණා. නාවලපිටිය ප්‍රදේශයේ පිහිටි පාසලක 12 වන ශ්‍රේණියේ අධ්‍යාපනය ලැබමින් සිටි පාසල් සිසුවෙකුටද COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. මේ අතර කොළඹ දිස්ත්‍රික්කයේ දැනට හුදකලා කර ඇති මහල් නිවාස සම්බන්ධයෙන් කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා මෙලෙස අදහස් පළ කළා. කොළඹ නගරයේ ආශ්‍රිත මහල් නිවාස වල පදිංචි ජනතාවට විශේෂයෙන් දින 40 ගානකට වඩා කාලයක් මේ වෙනකොට ඔවුන් අගුලුලා ඇති තත්ත්වයක පවතින බැවින් ඔවුන්ගේ තියෙන මේ මානසික පීඩනය මානසික තත්ත්වය සැලකිල්ලටගෙන මේ වෙනකොට ඇන්ටිජන් පරීක්ෂණ ඉතාමත්ම කඩිනමින් මේ මහල් නිවාසීමියන් සඳහා කිරීම සඳහා විශේෂ වැඩසටහනක් මේ වෙනකොට ක්‍රියාත්මක කළ තිනවා කොළඹ මහනගර සභාව විසින්. එහිදී සිදු කරන්නේ සෑම නිවසකම මහල් නිවාසයේ පිහිටි නිවාස ඒකක 1000ක් තියෙනවනම් ඒ හැම නිවාසයකින්ම එක් පුද්ගලෙක් තෝරගෙන ඒ පුද්ගලයාව ඇන්ටිජන් පරීක්ෂණය සඳහා යොමු කරනවා. ඇන්ටිජන් පරීක්ෂණයේදී ඒ නිවාසවල එක නිවාසයක පුද්ගලෙක් ඇන්ටිජන් පරීක්ෂණයේදී පොසිටිව් තත්ත්වයටපත් වුණොත් ඔහුව රෝගී සත්කාර ඒකකකට යොමු කරලා ඔහුගේ පවුලේ සියලුම දෙනාම ඇන්ටිජන් පරීක්ෂණ සහ PCR පරීක්ෂණ වලට ලක් කරලා පරීක්ෂණවල ප්‍රතිඵල අනුව ඔවුනුත් රෝගී සත්කාර ඒකක සඳහා යොමු කරනවා. එතකොට යම්කිසි පවුල් ඒකකයක සාමාන්‍ය තත්ත්වයක් ඉන්නේ ඒ පිළිබඳවත් වාර්තා කරලා තියෙනවා. ඒ අනුව එවැනි වැඩසටහනක් තමයි යන්නේ. ඒ අනුව බලනවා මේ මහල් නිවාස නැවත සාමාන්‍ය තත්ත්වයට පත් කර ගැනීමට අවශ්‍ය කටයුතු කරනවා. මොකද මේ මහල් නිවාස ආශ්‍රිත තමයි විශේෂයෙන්ම ආසාදිතින් වැඩි වශයෙන් වාර්තා වුණේ. මේ අතර එළඹෙන උත්සව සමයේ කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා මෙලෙස අදහස් පළ කළා. නිවසේ සිටින අය පමණක් නිවසට සීමාව අපි උත්සව සමයේ සමරන්න පුළුවන් නම් මම හිතනවා ඒක තමයි වැදගත්ම. ඊට අමතරව යම් පුද්ගලයෙකුට අත්‍යවශ්‍ය හේතුන් මත තමන්ගේ ඉතාමත් කිට්ටු ඥාතියෙක් බැලීමට හෝ ගමනක් යන්න තියෙනවා නම් ඒක අඩුම සංඛ්‍යාවකට සීමා කරමින් අත්‍යවශ්‍යම නම් පමණක් ගොස් මේ කාල සීමාව තුළ එවැනි සංචරණ අවම කිරීමට ඒ හරහා ඒ ගමනේදී විශේෂයෙන් පොදු ප්‍රවාහනවල තදබදයට ලක්වීම දුම්රියපළ එමත් නැත්නම් දුම්රියවල තදබදයට ලක්වීමෙන් සමහර විට අපි අපිවම අවදානමකට ලක් කරගන්නවා. මේ තත්ත්වේනොත් වළක්වාගෙන හැකි පමණ නිවෙස්වලට වී සිටීම තමා මේ අවස්ථාවේදී තියෙන නුවණට පුරුම ක්‍රමවේදය වන්නේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.